पितागेत पुत्रागेत स्वीन सांतुगेत नामेन आमेन। ज्येष्ठुमानगे दुख प्राप्ति सही करमीन उन्वहां से पशुपस गमन कर अपगे जीवित अर्थवत् कर फलदायी कर गनीमट उन्वहां से वदाल वचनयांट सह पेन्नु मार्गयांट अपसुदुस्सन्वन पिनिस मेतेक अपकल सियलु वैरदिवनट मनस्तापवी समाव इल्लम जीविते अर्थवत् लेस जीवत् करवीम इतरां पहसु कार्यक् नोवे बहु विट जीवित वेली एत्ते जीवित प्रबोधयंट वडा दुख करदर कम कटलु पीडा सह विविध बाधकयन मगिनी मेवेनी कटुक अवस्थावान्हि हुदकलाव एवायिन मिदीम पहसु कटयुत्तक् नोवे जीविते उतुंकम सह प्रश्नयन्गे कटुककम दन्ना क्रिसुन वहन्से जीवित गमनट दिर्याक् वीमट पैमिनेन प्रश्नयन्ट एडितरव मुहुनदी जायग्रहणे करा लंगा करवीमट मग पेन्वनुवास उन्वहन्से कुरुसे बारगत सेक एबेविन अपि जीवित गमने कुरुसद उन्वहन्सेगे शुद्ध कुरुसेट योमु कर जीविते उतुम कमद पैमिनेन दुःखरदर जायगान्ना क्रमेद श्रेष्ठ जीवित गत किरीमट शक्तियद एमगिन जीवित विमुक्तियद मे शुद्ध कुरुसे मार्गेन लबागनिम मेम पाद नमस्कारेट सहभागिवन अपि वेटुनु पराजित एल्मेरुनु जीवित नोव एडितर प्रबोधवत् क्रियाकारी कितनु जीवित गत किरीमट अपटद अप पौल्वलटद मुलु महत् समाजेटद पिहिट लबिन लेस याज्ञा करम दायादिक मनस्तापे मागे देवियनी मम भगवान से रानदर करनी सा बहु से विक्षोभ वेमी मागे पाप वलिन मा सदा काल निरागिन रिमि उइंद मागे दया पर येशु क्रिस्त स्वामी दरवन कुरसी एन वेसु इंद विशेष कोट सर्व दया या पत का मत्ता वो रानदर कले इंद सियलु देर वडाए वाट वायर करमी මා කල සියලු පාප වලට මාගේ මුළු හෘදයෙන් ක්ෂමාව ඉල්ලමි ඔබ වහන්සේගේ පිහිටෙන් මින්මතු පවුණු කොට සිටින්ටත් පවුලස්සාවෝනේ වැලකී සිටින්ටත් ඒකාන්තයෙන්ම පොරොන්දු වෙමි ආමෙන්. පළමු වන ස්ථානය ජේසුස් ස්වාමිදරු මරණයට තීන්දුව ලබන සේක. ක්‍රිස්තුනි ඔබට නමස්කාර කර ස්තුති ප්‍රශංසා කරමු මක්නිසාද යත් ඔබගේ ශ්‍රී කුරුසේ ඔබ වහන්සේ ලෝකය ගලවා ගත්සේක ක්‍රිස්තුතුමන්ගේ දුක් ප්‍රාප්තිය සිහි කරන අපට පිලාත්තුගේ අසාධාරණ නඩු තීන්දුද යුදා පිරිසගේ රුධිර පිපාසයද නායක පූජකයන්ගේ ක්‍රූරතර බලපෑමද ලෝක ඉතිහාසයේ දරුණුතම ඛේදවාචකය වූද එය එදාට පමණක් සීමා වූවක් නොවේ. අද සමාජයේ අප ධනයට බලයට මාන්නයට ආශාවෙන් අසාධාරණයක් සිදු කරන සෑම අවස්ථාවකදීම අප පාවා දෙන්නේ එම පුද්ගලයා පමණක් නොව ඔහු තුල සිටින ජීවමාන ජේසුතුමන්ය. එබැවින් අපට මොනියම් අවමානයක් හෝ පාඩුවක් හෝ දරා ගැනීමට සිදු වූවත් කිසි දිනක කිසිම කෙනෙකුට අසාධාරණයක් නොකිරීමට අපි තරයේ සිතට ගනිමු. මාගේ අමුත්ත බර වූ ජේසුනි මාගේ ජීවිත ගමනේදී ධනයට බලයට මාන්නයට වහල් වී යමෙකුට අසාධාරණයක් අයුක්තියක් කරන සෑම මොහොතකම මම ඔබ වහන්සේට විරුද්ධව කැරලි ගසන්නෙම් වේද. එබැවින් ඔබ වහන්සේගේ බහැපත්කම හා සාධාරණකම නිතර සිහි කර එවැනි පාපී වූ අවස්ථාවලින් නිතර ජය ගැනීමට මට ඔබ වහන්සේගේ ශක්තිය දුන මැනව. ආමෙන්. ස්වර්ගයේ වැඩ සිටින අපගේ පියාණනි ඔබගේ ශ්‍රී නාමයේ ප්‍රශංසා වේවා. ඔබගේ රාජ්‍යය ප්‍රමේවා. ඔබගේ කැමැත්ත ස්වර්ගයෙන් මෙන්
මෙලවේද ඉතු වේවා අපගේ දිනදා පූජනය අද අපට දානීයක මැනව අපට වැදගත්මගේ වැඩි අප කමා කරන්නාක් මෙන් අපගේ වැඩින කමා කර මැනව පාපෝස්සාවන්ත සීමත අපට දෙනුනි ආපතින අපමුදා ගත මැනව නමෝ මරියනී ප්‍රිය ප්‍රසාද පූර්ණවන්තේනි ස්වාමින් වහන්සේ ඔබ කෙරෙහිය ශ්‍රීන පේන ආශිර්වාද රාද්‍ය මහන්සේය ඔබගේ ශිරසේ පලවන් ජේසුස් ආශිර්වාද නත්තාවුමය ශාන්ත මරියනී දෙමෑණියනී පාපය වපුදෙසා බැනුත් අපේ මන්ද වෙලේදී යාඥා කළ මැනව ආමේන් පිතා පුත්‍රයා ස්ප්‍රීත සාන්තුනම් ත්‍රිත්වයක දෙවොත් මැනනන් වහන්සේට සූත්‍ර වේවා ආදී වූක්මෙන් නැනුත් නිතිපතත් අනන්ත කාලයක් වේවා ආමේන් ස්වාමිනී පාපී ඔබට කරුණා කර වදාළ මැනව අපට කරුණා කර වදාළ මැනව මලාවු ක්‍රිස්තියානින්ගේ ආත්මල් දේව දයාවර කමින් සමාදානෙහි සැතපෙන ලද්දේවා දෙවිනි ස්ථානය ජුදයෝ ජේසුස්වම් දරුවන්ගේ ශ්‍රී කරපිට කුරුසයේ තබති ක්‍රිස්තුනි ඔබට නමස්කාර කර ස්තුති ප්‍රශංසා කරමු මක්නිසාද යත් ඔබගේ ශ්‍රී කුරුසේ ඔබ වහන්සේ ලෝකය ගලවා ගත්සේක එදා සමාජයේ ශාපයක් ලෙස සැලකුණු නීච දඬු කඳවන කුරුසිය ජේසුතුමා සතුටින් බාරගත්සේක. එදා කුරුසිය තුලින් පටවන ලද ලෝවැසි සැමගේ පාපයන්ට වන්දි ගෙවීම පිණිස එතුමා ඒ මත තම ජීවිතය පුද කළසේක. මෙම හේතුවෙන් එම නින්දිත කුරුසිය මිදීමේ සලකුණක් හා ඉතා ශ්‍රේෂ්ඨ පූජනීය වස්තුවක් කළසේක. අපද දෛනික ජීවිතේ පැමිණෙන දුක්කරදර කම්කටලු නැමැති කුරුසියත් ජේසුතුමන්ගේ නාමයෙන් සතුටින් බාරගන්නේ නම් ඒවා තුළින්ම ජයග්‍රහණය කරා ගමන් කිරීමට අපට උන්වහන්සේගේ ශක්තියෙන් හා ධෛර්යයෙන් ඒකාන්තයෙන් හැකිවන්නේය. මාගේ අමෘතවරු ජේසුනි, එදා සමාජයේ ප්‍රතික්ෂේප කළ ඒ නීච දඩුකඳ වහන්සේ සතුටින් කරටගෙන එයම ගැලවීමේ සංකේතයක් බවට පත් කළ සේක්වේද. ජීවිත ගමනේ අපට පැමිණෙන කුරුස සතුටින් බාර ගැනීමටද ඒවා තුළින්ම ජයග්‍රහණය ලබා ගැනීමටද ඔබ වහන්සේගේ ධෛර්යය අපට ලබා දුන මැනව ආමේන්. ස්වර්ගයේ වැඩ සිටින අපගේ පියාණනි, ඔබගේ ශ්‍රී නාමයේ ප්‍රශංසා වේවා. ඔබගේ රාජ්‍යය පිමේවා. ඔබගේ කැමැත්ත ස්වර්ගයෙන් මෙන් මෙලවෙයිද ඉටු වේවා. අපගේ දිනදා භෝජනය අද අපට දානීය කළ මැනව අපට වැඩගත්මගේ වැඩි අප කමා කරන්නාක් මෙන් අපගේ වැඩි කමා කර මැනව පාපෝස්සාවන්ත සීමත අපට දෙනුනි ආපතින් අපමුදා ගත මැනව
නමෝ මරියදී ප්‍රිය ප්‍රසාද පූර්ණවන්තේනි ස්වාමින් වහන්සේ ඔබ කෙරෙහිය ශ්‍රීනතෙන් ආශිර්වාද ලද්දී ඔබ වහන්සේය ඔබගේ ශිරසේ පරමං ජේසුස් ආශිර්වාද ලද්දා ඔබ ශාන්ත මරියදී දෙමනියනි පාපිය වපුදේසා දෙනුත් අපේ මන වෙලේදී යාඥා කළ මැනව ආමේ පිතා පුත්‍රයා ස්ත්‍රීතු සාන්තුනම් ත්‍රිත්වයක දෙවියන් මෙනන් වහන්සේට සුත්‍ර වේවා ආදී වාක්මෙන් දෙනුත් නිතිපතක් අනන්ත කාලයක් වේවා ආමේ ස්වාමිනී පාපී ඔබට කරුණා කර වදාළ මැනව අපට කරුණා කර වදාළ මැනව මලාවු ක්‍රිස්තියානින්ගේ ආත්මවල දේව දයාවර කමින් සමාදානෙහි සැතපෙන ලද්දේවා තුන්වෙනි ස්ථානය ජේසුස්වාමි දරූ කුරුසේ බරෙන් පළමුවෙනි වර බිම වැටෙන සේක ක්‍රිස්තුනි ඔබට නමස්කාර කර ස්තුති ප්‍රශංසා කරමු මක්නිසාද යත් ඔබගේ ශ්‍රී කුරුසෙන් ඔබ වහන්සේ ලෝකය ගලවාගත් සේක කායික වේදනාවන්ගෙන් හා මානසික පීඩාවන්ගෙන් ජේසුතුමා අප්‍රාණිකව සිටියාට කිසිදු සැකයක් නැත. නමුත් ඒ සියල්ලන්ට වඩා උන්වහන්සේ අප්‍රාණිකව කුරුසියේ බරෙන්
වැටී සිටින්නේ අපගේ ගුණමකුකම නිසාය. සුගති උයනේ අප ආදි මව්පියන්ගේ ගුණමකු වී අහංකාරයෙන් උදම් වී දෙව් අන කඩකලාක් මෙන් අද සමාජයේද මිනිසා අහංකාරයෙන් අකීකරු කමින් දන දනම දේව අන කඩ කරයි. නැතිබැරිකම් ලෙඩ දුක් හිරිහෙර පැමිණි විට දෙවි පියාණන්ගේ ලැබිකම අමතක කර නොයෙක් මාදිලියේ යක්ෂ මායම් වලට පෙළඹෙයි. උඩගුවත් අවිශ්වාසයත් ජීවිතේ විනාශය බව පහදා දෙන ජේසුතුමාගේ බැගෑපත් කමෙත් දේව අනට කීකරු වීමෙන් උතුම්කම වටහා ගනිමු. මාගේ අමුත්වරු ජේසුනි, මිනිසාගේ උඩගුවට අහංකාරයට උන්වහන්සේ වන්දිග වෙන සේක් වේද. එදා සුගති උයනේමෙන් අද සමාජයේ පවතින ව්‍යාජ ආටෝපයන්ට නොරවටි සත්‍යයට යුක්තියට ගරු කරමින් නිහතමානී ලෙස ජීවිතය ගත කිරීමට අපට සහයව මැනව. ආමෙන්. ස්වර්ගයේ වැඩ සිටින අපගේ පියාණනි, ඔබගේ ශ්‍රී නාමයේ ප්‍රශංසා වේවා. ඔබගේ රාජ්‍යය ප්‍රමේවා. ඔබගේ කැමැත්ත ස්වර්ගයෙන් මෙන් මෙලවෙයිද ඉටු වේවා. අපගේ දිනදා භෝජනය අද අපට දානය කළ මැනව අපට වරද කරන අයගේ වැරදි අප කමා කරන්නාක් මෙන් අපගේ වැරදිද කමා කළ මැනව පාපෝස්ථාවන්ට සීමට අපට ඉඩ නොදී අයාපතින් අප මුදා ගත මැනව. නමෝ මරියනි ප්‍රිය ප්‍රසාද පූර්ණවන්තේනි, ස්වාමින් වහන්සේ ඔබ කෙරෙහිය ශ්‍රීනතෙන් ආශිර්වාද ලද්දී ඔබ වහන්සේය. ඔබගේ ශීර්ෂයේ පළවන් ජේසුස් ආශිර්වාද ලද්දා ඔබය. ශාන්ත මරියනි දෙව මෑණියනි, පාපය වපු නිසා බැනුත් අපේ මන්ද වෙලේදී යාඥා කළ මැනව. ආමේ. පිතා පුත්‍රයා ස්ත්‍රීතු සාන්තු නම් ත්‍රිත්වයක දෙවියන් මෙනන් වහන්සේට සූත්‍ර වේවා. ආදී වූ ආත්මෙන් දැනුත් නිතිපතත් අනන්ත කාලයක් වේවා. ආමේ. ස්වාමිනී, පාපී අපට කරුණා කර වදාළ මැනව. අපට කරුණා කර වදාළ මැනව. මලා වූ ක්‍රිස්තියානින්ගේ ආත්මවල දේව දයාවර කමින් සමාදානෙහි සැතපෙන ලද්දේවා. හතරවන ස්ථානය ජේසු ස්වාමි දරුවන්ට උන්වහන්සේගේ පිරිසිදු මෑණියෝ සම්මුඛ වන සේක. ක්‍රිස්තුනි, ඔබට නමස්කාර කර ස්තුති ප්‍රශංසා කරමු. මක් නිසාද යත් ඔබගේ ශ්‍රී කුරුසෙන් ඔබ වහන්සේ ලෝකය ගලවා ගත් සේක. මව්වරුනි, පියවරුනි, මේ ඔබේ ස්ථානයයි. අමුඝාට මේ දේ සිදුවා නම් වියලිගසට කුමක් සිදුවේද යන දේව වාක්‍ය සිහි කරන්න. තම පෙම්බර පුතුණුවන්ගේ මේ ඛේදවාචකයේ දුටු දේවම්මාට මොනතරම් හදේගින්නක් ඇති වෙන්නට ඇද්ද? වික්ෂෝප මෑණියන්ගේ මේ වේදනා සිහි කර දෙමාපියන්ට දරුවන් කෙරෙහි යුතුකම් ඉෂ්ට කිරීමටත් තම දූපතුණුවන් නිසි මගට යැවීමටත් අදිටන් කරගන්න. අද සමාජයේ ඇති විවිධ මාදිලියේ දූෂණයන්ගෙන් ඔවුන් මුදාගෙන මෙලොවට වැඩදායක දරු පිරිසක්
ඇතිදැඩි කිරීමට පිහිට ඉල්ලමු. දෙව්පිය අභිමතය අනුව සමිඳුන්ගේ මිදුවේනේ සේවය කිරීමට අප පවුල්වල දූ දරුවන් දිරිගන්වමු. මාගේ පෙම්බර මෑණියනි, කුරුසියේ කර තබාගෙන කල්වාරි යාගයට පිය නගන ඔබ පුතණුවන් දැක කම්පණයට පත් වූසේක් වේද? මව්පියන් වශයෙන් අප දරුවන් කෙරෙහි අපට පැවරී ඇති සියලු යුතුකම් නිසිලස ඉෂ්ට කිරීමටද, දූෂණ වලින් අප දරුවන් බේරාගෙන ඔවුන් නිසිමඟ ගමන් කරවීමටද අපට පිහිටව මැනව. ආමෙන්. ස්වර්ගයේ වැඩ සිටින අපගේ පියාණනි, ඔබගේ ශ්‍රී නාමයේ ප්‍රශංසා වේවා, ඔබගේ රාජ්‍යය ප්‍රමේවා, ඔබගේ කැමැත්ත ස්වර්ගයෙන් මෙන් මෙලවෙයිද ඉටු වේවා, අපගේ දිනදා භෝජනය අද අපට දානය කළ මැනව, අපට වරද කරන අයගේ වැරදි අප කමා කරන්නාක් මෙන් අපගේ වැරදිද කමා කළ මැනව, පාපෝස්ථාවන්ත සීමට අපට ඉඩ නොදී අයාපතින් අප මුදා ගත මැනව. නමෝ මරියනි ප්‍රිය ප්‍රසාද පූර්ණවන්තේනි, ස්වාමින් වහන්සේ ඔබ කෙරෙහිය, ශ්‍රීනතෙන් ආශිර්වාද ලද්දී ඔබ වහන්සේය, ඔබගේ ශිරසේ පලවන් ජේසුස් ආශිර්වාද ලද්දා ඔබය, ශාන්ත මරියනි දෙව මෑණියනි පාපය වපුරු දෙසා බැනුත් අපේ මන්ද වෙලේදී යාඥා කළ මැනව. ආමේ. පිතා පුත්‍රයා ස්ත්‍රීතු සාන්තු නම් ත්‍රිත්වයක දෙවියුත් මෙනනන් වහන්සේට සූත්‍ර වේවා. ආදී වූ ආත්මෙන් දැනුත් නිතිපතත් අනන්ත කාලයක් වේවා. ආමේ. ස්වාමිනී පාපී අපට කරුණාකර වදාළ මැනව, අපට කරුණාකර වදාළ මැනව, මලා වූ ක්‍රිස්තියානින්ගේ ආත්මවල දේවදයාවර කමින් සමාදානෙහි සැතපෙන ලද්දේවා. Jesus, tu mãe.
පස්වෙනි ස්ථානය කුරුසයේ ගෙන යන පිණිස සීමොන් සිරනේවුස් ජේසුස්වමි දරුවන්ට උදව් වේ. ක්‍රිස්තුනි ඔබට නමස්කාර කර ස්තුති ප්‍රශංසා කරමු. මක්නිසාදයත් ඔබගේ ශ්‍රී කුරුසයෙන් ඔබ වහන්සේ ලෝකය ගලවා ගත්සේක. සීමොන් සිරනේවුස් මගේකි. වදක කුරුසියට කර තැබීමට ඔහුට ඌමනාවක් නැත. සොල්දාදුවන්ගේ බලකිරීම ඔහු පිළිකුල් කළේය. එහෙත් පුදුමයක් සිදුවිය. කුරුසිය කර තබාගෙන යන ජේසු ඔහු වෙත බැලීය. ඔහුගේ සිත මෘදු වී උණු වී ගියේය. සිත තුළ ඇති වූ අනුකම්පා සහගත බව නිසා හේ ජේසුගේ කුරුසියට අත ගැසීය. අද සමාජයේ තම ජීවිත කුරුසිවලින් මිරිකි බර වී ඉදිරියට යාගත නොහැකිව වේදනා විඳින ජීවිත අපට හමුවේ. මේ දුටු විට ඇඟ බේරාගෙන තම සැප පහසු සිතීම අපගේ ස්වභාවය වෙයි. එහෙත් දුක වේදනාව නැතිබැරිකම දුටු විට පරිත්‍යාගශීලීව අන් අයට උදව් වීමට අප ඉදිරිපත් විය යුතුය ඇත. මාගේ අමෘත බර වූ ජේසුනි, වංකකමින් හා ආත්මාර්ථකාමීත්වයෙන් නිතරම අප මිනිස් සිත් තෙරපෙන නමුත් ඔබ වහන්සේ ලොවට ප්‍රකාශ කළ ප්‍රේමයේ පන්නත අනුව නිතර පරාර්ථකාමීත්වයෙන් අසල්වැසියාට අතහිත දීමටද ජීවිත කුරුස බරින් වේදනා විඳින සැමට සහනිය සැලසීමටද අපට ඔබ වහන්සේගේ ධෛර්යය දානය කළ මැනව. ආමෙන්. ස්වර්ගයේ වැඩ සිටින අපගේ පියාණනි, ඔබගේ ශ්‍රී නාමයේ ප්‍රශංසා වේවා, ඔබගේ රාජ්‍යය ප්‍රමේවා, ඔබගේ කැමැත්ත ස්වර්ගයෙන් මෙන් මෙලවෙයිද ඉටු වේවා, අපගේ දිනදා භෝජනය අද අපට දානය කළ මැනව, අපට වරද කරන අයගේ වැරදි අප කමා කරන්නාක් මෙන් අපගේ වැරදිද කමා කර මැනව, පාපෝස්ථාවන් කසීමට අපට ඉඩ නොදී අයාපතින් අප මුදා ගත මැනව. නමෝ මරියනී ප්‍රිය ප්‍රසාද පූර්ණවන්තේනි, ස්වාමින් වහන්සේ ඔබ කෙරෙහිය ශ්‍රීනතෙන් ආශිර්වාද ලද්දී ඔබ වහන්සේය. ඔබගේ ශීර්ෂයේ පළවන් ජේසුස් ආශිර්වාද ලද්දා ඔබ, සාන්ත මරියනී දෙවමෑණියනි පාපය වපුදෙසා බැනුත් අපේ මන්ද වෙලේදී යාඥා කළ මැනව. ආමේන්. පිතා පුත්‍රයා ස්පීතු සාන්තුනම් ත්‍රිත්වයක දෙවියන් මැනනම් වහන්සේට සූත්‍ර වේවා. ආදී වූ ආත්මෙන් දැනුත් නිතිපතත් අනන්ත කාලයක් වේවා. ආමේන්. ස්වාමිනී, පාපී ඔබට කරුණා කර වදාළ මැනව, අපට කරුණා කර වදාළ මැනව, මලා වූ ක්‍රිස්තියානින්ගේ ආත්මවල දේව දයාවර කමින් සමාදානෙහි සැතපෙන ලද්දේවා. Jesus,
ස්ථානය වෙරෝනිකානම් භක්තිවන්ත ස්ත්‍රී ජේසුස්වාමි දරුවන්ගේ ශ්‍රී මුහුණ මණ්ඩලය පිසදමයි. ක්‍රිස්තුනි ඔබට නමස්කාර කර ස්තුති ප්‍රශංසා කරමු. මක්නිසාදයත් ඔබගේ ශ්‍රී කුරුසෙන් ඔබ වහන්සේ ලෝකය ගලවාගත් සේක. අද සමාජයේ මෙන් නොව එදා සමාජයේ ජුදා කාන්තාව මුළු ගැන්වී සිටියාය. එහෙත් කඳුලින් ලෙයින් දහඩියෙන් සහ ජුදයන්ගේ කෙළවලින් විරූපී වී තිබූ ජේසුගේ සිරිවත මඩල දුටු වෙරෝනිකා නම් බැතිමත් කාන්තාවගේ හද උණු විය. ඇය එඩිතර වූවාය. සොල්දාදුවන්ගේ විරෝධයට බිය නොවී ජේසුගේ ශ්‍රීවත මණ්ඩලය පිස දැමීමට ඉදිරිපත් වූවාය. ඒ ක්‍රියාව අගය කළ ජේසුතුමානෝ ඇය පිළිගැන්වූ සළුවේ උන්වහන්සේගේ දුක්බර ශ්‍රීවත මණ්ඩල පදිංචි කළ සේක. එදා ජේසුතුමාගේ මෙන් අද සමාජයේ ඇතැම් අයගේ ජීවිත දුක්වේදනාවෙන් විරූපී වී ඇත. ඒ දුක් විඳින ජනතාවට සෙත සැලසීමට වෙරෝනිකාගේ ආදර්ශය ගෙන සේවය කැපවීම ලබා දීමට අපි ඉදිරිපත් වෙමු. මාගේ අමෘතබරෝ ජේසුනි, එදා සමාජයේ බිය සැක මැඩගෙන ඔබවහන්සේගේ විරූපී ශ්‍රීවත මණ්ඩලය පිස දැමීමට ඉදිරිපත් වූ වෙරෝනිකා නැමැති එඩිතර කාන්තාවගේ ක්‍රියාව ඔබවහන්සේ අගය කළ සේක්වේද. අප සමාජයේ දුක් කරදර කම්කටොළු නැමැති විරූපී භාවයෙන් පෙළෙන අසරණ ජනතාවට ඔබවහන්සේගේ නාමයෙන් සේවයක් කිරීමට අපට වරම් දුන මැනව. ආමේන්. ස්වර්ගයේ වැඩ සිටින අපගේ පියාණනි, ඔබගේ ශ්‍රී නාමයේ ප්‍රශංසා වේවා, ඔබගේ රාජ්‍යය ලැබේවා, ඔබගේ කැමැත්ත ස්වර්ගයෙන් මෙන් මෙලොවේද ඉටු වේවා. අපගේ දිනදා භෝජනය ප්‍රසාද පූර්ණවන්තේනි ස්වාමීන් වහන්සේ ඔබ කෙරෙහිය ශ්‍රීනතේ ආශිර්වාද ලද්දී ඔබ වහන්සේය. ඔබගේ ශිරසේ පළවන් ජේසුස් ආශිර්වාද ලද්දා ඔබ සාන්ත මරියනි දෙමනියනි පාපය වපුදෙසා බැනුත් අපේ මන්ද වෙලේදී
යාඥා කළ මැනව ආමේන් පිතා පුත්‍රයා ස්පීතු සාන්තුනම් ත්‍රිත්වයක දියුත් මෙහනන් වහන්සේට සූත්‍ර වේවා ආදී වාක්මෙන් දැනුත් නිතිපතත් අනන්ත කාලයක් වේවා ආමේන් ස්වාමිනී පාපී ඔබට කරුණා කර වදාළ මැනව අපට කරුණා කර වදාළ මැනව මලා වූ ක්‍රිස්තියානින්ගේ ආත්මවල දේව දයාවර කමින් සමාදානෙහි සැතපෙන ලද්දේවා හත්වෙනි ස්ථානය ජේසුස්වමි දරුවෝ කුරුසේ බරෙන් දෙවන වරට බිම වැටෙන සේක ක්‍රිස්තුනි ඔබට නමස්කාර කර ස්තුති ප්‍රශංසා කරමු මක් නිසාද යත් ඔබගේ ශ්‍රී කුරුසේ ඔබ වහන්සේ ලෝකය ගලවාගත් සේක සීමොන් සිරනෙවුස්ගේ සහය ඇති වුවද කුරුසිය ගැන පාතබන ජේසුතුමාට ඉදිරියට තවත් පා නැගිය නොහැකි තරම්ය. එතුමා කුරුස බරෙන් නැවතත් බිම වැටී ඇත. දුක්බර ලීලාවෙන් අප වෙත බලන උන්වහන්සේ නිහඬව අපට කියා සිටින්නේ අපගේ පාපයන්ට උන්වහන්සේ වන්දි ගෙවන බවයි. දෙවියන් වහන්සේ මනුෂ්‍යයාට දී තිබෙන සම්පත් මගින් උන්වහන්සේ වෙතට ඇදී එනවා වෙනුවට මනුෂ්‍යයා ඒ සම්පත් දේවත්වයේ තබා දෙවියන් සුළුකොට සැලකීමේ පාපයේ යෙදෙන බවයි. ධනය, වස්තුව, ගේදොර ඉඩකඩම් අපට අවශ්‍ය බව සැබෑය. මේවා අනවශ්‍ය ලෙස බදාගෙන සිටීම ගුණමකු කමකි. මේ සම්පත් නැතිබැරි අය සමග බෙදා හදා ගනිමින් සමාජය තුළ ජීවත් වීමට උන්වහන්සේ අප කැඳවෙන සේක. මාගේ අමෘතව රෝජේසුනි කුරුසේ බරින් දෙවැනි වරටත් පොළොව මත ඇදවටුනා වූ ඔබ වහන්සේ මිනිසාගේ අක්‍රමවත් තණ්හාවට මේ මාර්ගයෙන් වන්දි ගෙවන සේක්වේද ඔබ වහන්සේගේ යහපත් කමින් ඔබගේ ජනතාවට සෙත සැරසීමටත් එමගින් ස්වර්ගීය සම්පත් අත්කර ගැනීමටත් ඔබ වහන්සේගේ වරප්‍රසාද අපට ලබා දුනු මැනව ආමේන් ස්වර්ගයේ වැඩ සිටින අපගේ පියාණනි ඔබගේ ශ්‍රී නාමයේ ප්‍රශංසා වේවා ඔබගේ රාජ්‍යය පිමේවා ඔබගේ කැමැත්ත ස්වර්ගයෙන් මෙන් මෙලෙවිද ඉටු වේවා අපගේ දිනදා භෝජනය අද අපට දානී කළ මැනව අපට වරදවන්නාගේ වරුදි අප කමා කරන්නාක් මෙන් අපගේ වැරදිද ක්ෂමා කර මැනව පාපෝස්ථාවන්ත සීමට අප දින නොදී අයාපතින් අප මුදා ගත මැනව නමෝ මරියදී ප්‍රිය ප්‍රසාද පූර්ණවන්තේනි ස්වාමින් වහන්සේ ඔබ කෙරෙහිය ශ්‍රීනතෙන් ආශිර්වාද ලද්දී ඔබ වහන්සේය ඔබගේ ශිරසේ පරවන් ජේසුස් ආශිර්වාද නත්තාව මෙය සාන්ත මරියනි දෙව මෑණියනි පාපය වපුදෙසා දැනුත් අපේ මන්ද වෙලේදී යාඥා කළ මැනව ආමේන් පිතා පුත්‍රයා ස්පීතු සාන්තුනම් ත්‍රිත්වයක දියුත් මෙහනන් වහන්සේට සූත්‍ර වේවා ආදී වාක්මෙන් දැනුත් නිතිපතත් අනන්ත කාලයක් වේවා ආමේන් ස්වා
ස්වාමිනී පාපී ඔබට කරුණා කර වදාළ මැනව අපට කරුණා කර වදාළ මැනව මලා වූ ක්‍රිස්තියානින්ගේ ආත්මවල දේව දයාවර කමින් සමාදානෙහි සැතපෙන ලද්දේවා අටවෙනි ස්ථානය ජේසුස්වම් දරු ජෙරුසලම් ස්ත්‍රීන් සනසවදාරන සේක ක්‍රිස්තුනි ඔබට නමස්කාර කර ස්තුති ප්‍රශංසා කරමු මක්නිසාදියත් ඔබගේ ශ්‍රී කුරුසෙන් ඔබ වහන්සේ ලෝකය ගලවාගත් සේක ජේසුතුමන්ගේ ආදරයත් උන්වහන්සේ සිදු කළ ප්‍රාතිහාර්යන්ගේ බලමහිමයත් ඇසූ දුටු ජනතාව විශේෂකොට කාන්තා පක්ෂය උන්වහන්සේගේ මේ ඛේදවාචකය දැක අඬා වැළපෙමින් උන්වහන්සේ පසුපස ගමන් කළහ. මේ දුක්බර මොහොතේදී වුවද අන්‍යයන්ගේ අනුකම්පාව උන්වහන්සේ වෙතට හරවා ගැනීම වෙනුවට මේ කුරුසියේ ගමනේ හේතුව උන්වහන්සේ උන්ට පැහැදිලි කළ සේක. සාමය සතුට දයාව ළඟා කර ගැනීමට පවුබඩ අවස්ථාවලින් වැළකී දේවගුණයෙන් ජීවත්වීමට අප සැමට අනුශාසනා කරන සේක. මාගේ අමෘත බරූ ජේසුනි, ජනතාවගේ අනුකම්පාව ඔබ වෙත නැඹුරු අවස්ථාවේදී මා වෙනුවෙන් නොව ඔබ හා ඔබගේම දරුවන් වෙනුවෙන් වැළපෙන්නේ යැයි ඔවුන්ට වදාළ සේක් වේද. මෙම හේතුවෙන් අප ජීවිතයේ සියලුම වැරදි ගැන මනස්තාප වීමටද, පවින් මිදී සමවිතම දැහැමි ජීවිතයක් ගත කිරීමටද අපට ඔබ වහන්සේගේ ආලෝකය දුන් මැනව. ආමෙන්. ස්වර්ගයේ වැඩ සිටින අපගේ පියාණනි, ඔබගේ ශ්‍රී නාමයේ ප්‍රශංසා වේවා. ඔබගේ රාජ්‍යය ප්‍රමේවා. ඔබගේ කැමැත්ත ස්වර්ගයෙන් මෙන් මෙලවෙයිද ඉටු වේවා. අපගේ දිනදා භෝජනය නමෝ මරියනි ප්‍රිය ප්‍රසාද පූර්ණවන්තේනි ස්වාමීන් වහන්සේ ඔබ කෙරෙහිය ශ්‍රීනතේ ආශිර්වාද ලද්දී ඔබ වහන්සේය. ඔබගේ ශිරසේ පළවන් ජේසුස් ආශිර්වාද ලද්දාවුමේ සාන්ත මරියනි දෙවමෑණියනි පාපය වපුදෙසා බැනුත් අපේ මන්ද වෙලේදී යාඥා කළ මැනව. ආමේ. පිතා පුත්‍රයා ස්පීතු සාන්තුනම් ත්‍රීත්වයක දෙයුත් මෙනනන් වහන්සේට සූච්ච වේවා. ආදී වූ ආක්මෙන් දැනුත් නිතිපතත් අනන්ත කාලයක් වේවා. ආමෙන්. ස්වාමිනී පාපී ඔබට කරුණා කර වදාළ මැනව අපට කරුණා කර වදාළ මැනව මලා වූ ක්‍රිස්තියානින්ගේ ආත්මවල දේව දයාවර කමින් සමාදානෙහි සැතපෙන ලද්දේවා. ඔබේ කුමරා දරුවේ
නමවෙනි ස්ථානය ජේසුස්වාමි දරුව කුරුසේ බරින් තුන්වෙනි වරට බිම වැටෙන සේක. ක්‍රිස්තුනි ඔබට නමස්කාර කර ස්තුති ප්‍රශංසා කරමු. මක්නිසාදයක් ඔබගේ ශ්‍රී කුරුසේ ඔබ වහන්සේ ලෝකය ගලවා ගත් සේක. සිත කැමැතිය එහෙත් කයිදු බලය මානසික තෘෂ්ණාවන්ට රැවටි පාපෙහි ඇලී ගැලී එම නිසාම සියලු දේව පනත් කඩ කරමින් ජීවත් වන අප වෙත උන්වහන්සේ මෙලෙස තුන්වැනි වරටත් බිම වැටී සිට ආයාචනයක් කරනසේක. දරුව මාදෙස බලන්න මේ බරව කුරුසේ රැගෙන වැටි වැටි මම කල්වාරියට පා තබන්නේ ඔබේ සියලු පාපයන්ට වන්දි ගෙවීම පිණිසය. පාපෙහි ඇලී ගැලී ව්‍යාජ සොයක් ලබන ඔබට මා ගැන අනුකම්පාවක් නැද්ද? ඔබ ගමන් කරන අගාධ ප්‍රපාතය ගැන ඔබට වැටහීමක් නැද්ද? ඔබේ විනාශය අතරඟ බව ඔබට නොවැටහෙන්නේද? මේ දුක්පාත්‍රයේ මගින් මම ඔබට සමාව දෙමි. මාගේ ආදරය ඔබ පසුපසෙයි. එබැවින් ඔබේ පාපතර ජීවිතයේ නැගිටින්න, එඩිතරවන්න. පෙම්බර ජේසුනි, මාගේ ආදර කැඳවීම මම පිළිගනිමින් මාගේ ක්ලේශයන්ට වහල් නොවී ඔබගේ දේවගුණයෙන් පෝෂණය වී දැහැමි දිවියක් ගත කිරීමට පොරොන්දු වෙමි. ආමෙන්. ස්වර්ගයේ වැඩ සිටින අපගේ පියාණනි, ඔබගේ ශ්‍රී නාමයේ ප්‍රශංසා වේවා, ඔබගේ රාජ්‍යය ප්‍රමේවා, ඔබගේ කැමැත්ත ස්වර්ගයෙන් මෙන් මෙලවෙයිද ඉටු වේවා. අපගේ දිනදා භෝජනය අද අපට දානය කළ මැනව අපට වරද කරන අයගේ වැරදි අප කමා කරන්නාක් මෙන් අපගේ වැරදිද කමා කර මැනව පාපෝස්ථාවන්ට සීමට අපට ඉඩ නොදී අයාපතින් අපමුදා ගත මැනව. නමෝ මරියනි ප්‍රිය ප්‍රසාද පූර්ණවන්තේනි, ස්වාමින් වහන්සේ ඔබ කෙරෙහිය ශ්‍රීනතෙන් ආශිර්වාද ලද්දී ඔබ වහන්සේය. ඔබගේ ශිරසේ පලවන් ජේසුස් ආශිර්වාද නත්තාවුමය. සාන්ත මරියනි දෙවමෑනියනි, පාපය වපුදෙසා බැනුත් අපේ මන්ද වෙලේදී යාඥා කළ මැනව. පිතා පුත්‍රයා ස්පීතු සාන්තුනම් ත්‍රීත්වයක දෙයුත් මෙැනනම් වහන්සේට සූත්‍රවේවා. ආදී වූවාක්මෙන් නැනුත් නිති පතත් අනන්ත කාලයක් වේවා. ආමේ. ස්වාමිනී පාපී අපට කරුණාකර වදාළ මැනව. අපට කරුණාකර වදාළ මැනව. මලා වූ ක්‍රිස්තියානින්ගේ ආත්මවල දේවදයාවර කමින් සමාධානෙහි සැතපෙන ලද්දේවා. දහවෙනි ස්ථානය ජුදයෝ ජේසුස්වාමි දරුවන්ගේ වස්ත්‍ර කඩා දමති. ක්‍රිස්තුනි ඔබට නමස්කාර කර ස්තුති ප්‍රශංසා කරමු. මක්නිසාදයක් ඔබගේ ශ්‍රී කුරුසේ ඔබ වහන්සේ ලෝකය ගලවා ගත් සේක. සැමසෙත සැමහට සලසා දුන්
දෙවිපුතනුවෝ අද මරුගෙන දෙන ගිරිමුදුනේ තනිවී හිස් වී සිටිති. උන්වහන්සේ ඇඳ සිටි වස්ත්‍රය ඉවත් කරන ලදී. ලැජ්ජාවෙන් කෝලයෙන් වේදනාවෙන් සිටින ජේසුතුමා අපි දර්ශනය කරමු. මිනිසාගේ කායික නිර්වස්ත්‍රතාවයට වඩා ආත්මික නිර්වස්ත්‍රතාවය සඳහා උන්වහන්සේ වන්දි ගෙවන සේක. යහපත සැලසෙන දෙයට වඩා මෙලෝ වස්තුන් බදාගෙන දෙවියන් අමතක කරන සමාජයක අපි ජීවත් වෙමු. ප්‍රසාද ස්නාපනයේදී දෙවියන් වහන්සේ දුන් ඉෂ්ට වරප්‍රසාද ඊට පසු ලැබූ සියලුම වරප්‍රසාදයන්ගෙන්ද අද මිනිසා බැහැර වී සිටි. ලෞකික දෙයින් හිස් වී ආත්මික දායාදයන්ගෙන් පිරී සිටින ලෙස අප නිසා නිර්වස්ත්‍රව වැඩ සිටින දෙවි සමිදානු අපට ආමන්ත්‍රණය කරන සේක. ආදර සමිදුනි, පරිශුද්ධ භාවයේ මූර්තිය වන වහන්සේ පිරිසිදු පැවැත්මෙන් පාපෙන් තොර ශ්‍රේෂ්ඨ ජීවිතයක් ගත කිරීමට පිහිට වූ මැනව. ආමෙන්. ස්වර්ගයේ වැඩ සිටින අපගේ පියාණනි, ඔබගේ ශ්‍රී නාමයේ ප්‍රශංසා වේවා, ඔබගේ රාජ්‍යය ප්‍රමේවා, ඔබගේ කැමැත්ත ස්වර්ගයෙන් මෙන් මෙලවෙයිද ඉටු වේවා. අපගේ දිනදා භෝජනය අද අපට දානය කළ මැනව, අපට වරද කරන අයගේ වැරදි අප කමා කරන්නාක් මෙන් අපගේ වැරදිද කමා කළ මැනව, පාපෝස්ථාවන් පසුවීමට අපට ඉඩ නොදී අයාපතින් අප මුදා ගත මැනව. නමෝ මරියනී ප්‍රිය ප්‍රසාද පූර්ණවන්තේනි, ස්වාමින් වහන්සේ ඔබ කෙරෙහිය ශ්‍රීනතෙන් ආශිර්වාද ලද්දී ඔබ වහන්සේය. ඔබගේ ශීර්ෂයේ පලවන් ජේසුස් ආශිර්වාද නත්තාවුමය. ශාන්ත මරියනී දෙවමෑනියනී, පාපය වපුදෙසා දැනුත් අපේ මන්ද වෙලේදී යාඥා කළ මැනව. ආමේන්. පිතා පුත්‍රයා ස්පීතු සාන්තුනම් ත්‍රිත්වයක දෙයුත් මෙනනම් වහන්සේට සූච වේවා. ආදී වූ ආක්මෙන් දැනුත් නිතිපතත් අනන්ත කාලයක් වේවා. ආමේන්. ස්වාමිනී, පාපිව අපට කරුණා කර වදාළ මැනව. අපට කරුණා කර වදාළ මැනව. මලා වූ ක්‍රිස්තියානින්ගේ ආත්මල් දේව දයාවර කමින් සමාධානෙහි සැතපෙන ලද්දේවා.
එකොළොස්වෙනි ස්ථානය ජේසු ස්වාමිදරුවෝ කුරුසේ ඇනගසනු ලබන සේක. ක්‍රිස්තුනි, ඔබට නමස්කාර කර ස්තුති ප්‍රශංසා කරමු. මක් නිසාද යත් ඔබගේ ශ්‍රී කුරුසේ ඔබ වහන්සේ ලෝකය ගලවා ගත් සේක. ජේසුතුමාව කුරුසේ ඇනගැසීමට දැන් සොල්දාදෝ සූදානම් වෙති. උන්වහන්සේගේ ශ්‍රී ශරීරයේ සියලුම තුවාලයන් අලුත් කරවමින් වස්ත්‍ර කඩා දමා ඇත. නිරුවතින් කුරුසේ පිට බාවා මහා ගොරෝසු ඇනතුණකින් උන්වහන්සේව කුරුසියේ සවි කරති. ඒ හැම තද මිටිපාරක්ම උන්වහන්සේගේ අත්පාවලට වැදී ලේවිසිරි ගියද එම මිටිපාර වැදී යුත්තේ අපගේ හද තුළටයි. මේ හේතුවෙන් අප තද සිත් මොලොක් වී පාපයන්ගෙන් හිස් වී දේව ගුණධර්මයන්ගෙන් අපි උන්වහන්සේගේ කුරුසයට බැඳෙමු. පෙම්බර ජේසුනි, ගොරෝසු ඇනතුනකින් කුරුසයට සවි වී ලොව මිදීමේ යාගේ පුද කිරීමට සූදානම් වන ඔබ වහන්සේ මාගෙන් අනුකම්පා කළ මැනව මාගේ පාපයන්ට වන්දි ගෙවීම සඳහා ඔබ වහන්සේගේ යාගයට මාද හවුල් කරගත මැනව. ආමෙන්. ස්වර්ගයේ වැඩ සිටින අපගේ පියාණනි, ඔබගේ ශ්‍රී නාමයේ ප්‍රශංසා වේවා. ඔබගේ රාජ්‍යය ප්‍රමේවා. ඔබගේ කැමැත්ත ස්වර්ගයෙන් මෙන් මෙලවෙයිද ඉටු වේවා. අපගේ දිනදා භෝජනය අද අපට දානීයද මැනව අපට වැඩමගේ වැරදි අප කමා කරන්නාක් මෙන් අපගේ වැරදිද කමා කර මැනව පාපෝස්සාවන් සසීමට අපට ඉඩ නොදී අයාපතින් අප මුදා ගත මැනව. නමෝ මරියනි ප්‍රිය ප්‍රසාද පූර්ණවන්තේනි, ස්වාමින් වහන්සේ ඔබ කෙරෙහිය ශ්‍රීනතෙන් ආශිර්වාද ලද්දී ඔබ වහන්සේය. ඔබගේ ශිරසේ පලවන් ජේසුස් ආශිර්වාද නත්තාවුමය. සාන්ත මරියනි දෙවමෑනියනි, පාපය වපුදෙසා බැනුත් අපේ මන්න වෙලේදී යාඥා කළ මැනව. ආමේන්. පිතා පුත්‍රයා ස්පීතු සාන්තුනම් ත්‍රිත්වයක දෙයුත් මැනනම් වහන්සේට සූත්‍ර වේවා. ආදී වාක්මෙන් දැනුත් නිතිපතත් අනන්ත කාලයක් වේවා. ආමේන්. ස්වාමිනී, පාපී අපට කරුණාකර වදාළ මැනව අපට කරුණාකර වදාළ මැනව මලා වූ ක්‍රිස්තියානින්ගේ ආත්මවල දේව දයාවර කමින් සමාදානෙහි සැතපෙන ලද්දේවා.
ස්වනිස්ථානය ජේසුස්වාමිදරු කුරුසේ උකුත්වන සේක ක්‍රිස්තුනි ඔබට නමස්කාර කර ස්තුති ප්‍රශංසා කරමු මක්නිසාදයත් ඔබගේ ශ්‍රී කුරුසේ ඔබ වහන්සේ ලෝකය ගලවාගත් සේක දේව රාජ්‍ය කියා දීමට එය ප්‍රකාශ කිරීමට ජේසුතුමා තම වචනෙන්ද ක්‍රියාවන්ගෙන්ද ප්‍රාතිහාරයන්ගෙන්ද ක්‍රියා කළසේක. එහෙත් මේ සියල්ල අසා සිටි බලා සිටි සැමට මේ කුරුසේ මරණයෙන් පෙනී ගියේ සියල්ල සාර්ථක වූ බවයි. උන්වහන්සේට විරුද්ධව ක්‍රියා කළ. එහෙත් අපරාජිත ජේසුතුමු මේ කල්වාරියේ මේ කුරුසය තම රාජාසනය කරගනිමින් මේ තාක් උන්වහන්සේ කළ ශ්‍රේෂ්ඨතම දේශනය වාග්හතකින් නිම කළසේක. අප ජීවිත තුළ සදා පැවතිය යුතු නිතර මෙනෙහි කළ යුතු ප්‍රේමේ පිපාසය ප්‍රකාශ කළසේක. මේ වාග් සත ප්‍රකාශ කළ උන්වහන්සේ විරාජමානව තම ජීවිතය මිනිස් සංහතියේ මිදීම නිසා පුද කරමින් උකුත් වූ සේක. ආදර පියාණනි, මිනිස් සංහතියේ මිදීම උදෙසා ඔබ පුතුණුවන් බිලිපඳුරක් වීමට සැලසීම ගැන ඔබ වහන්සේට ස්තුති ප්‍රශංසා කරමු. මෙම යාගයේ මහිමයෙන් ඔබ සුභාරංචිය ලොව සැමතැන පැතිරවීමට කරුණා කළ මැනව. ආමෙන්. ස්වර්ගයේ වැඩ සිටින අපගේ පියාණනි, ඔබගේ ශ්‍රී නාමයේ ප්‍රශංසා වේවා. ඔබගේ රාජ්‍යය ලැබේවා. ඔබගේ කැමැත්ත ස්වර්ගයෙන් මෙන් මෙලවෙයිද ඉටුවේවා. අපගේ දිනදා භෝජනය අද අපට දානය කළ මැනව. අපට වැරදි කරන අයගේ වැරදි අප කමා කරන්නාක් මෙන් අපගේ වැරදිද කමා කර මැනව. පාපෝස්ථාවන්ට සීමට අපට ඉඩ නොදී අයාපතින් අප මුදා ගත මැනව. නමෝ මරියනි ප්‍රිය ප්‍රසාද පූර්ණවන්තේනි, ස්වාමින් වහන්සේ ඔබ කෙරෙහිය ශ්‍රීනතේ ආශිර්වාද ලද්දියම වහන්සේය. ඔබගේ ශ්‍රී කුසේ පලවන් ජේසුස් ආශිර්වාද නත්තාවුමය. සාන්ත මරියනි දෙවමෑනියනි, පාපය වපුදෙසා බැරුත් අපේ මන්ද වෙලේදී යාඥා කළ මැනව. ආමේන්. පිතා පුත්‍රයා ස්පීතු සාන්තුනම් ත්‍රිත්වයක දෙයුත් මෙනනම් වහන්සේට සූත්‍ර වේවා. ආදී වූක්මෙන් දැනුත් නිතිපතත් අනන්ත කාලයක් වේවා. ආමේන්. ස්වාමිනී, පාපී ඔබට කරුණා කර වදාළ මැනව. අපට කරුණා කර වදාළ මැනව. මලාවූ ක්‍රිස්තියානින්ගේ ආත්මවල දේව දයාවර කමින් සමාදානෙහි සැතපෙන ලද්දේවා. Yeah.
දහතුන්වන ස්ථානය ජේසුස්වාමි දරුවෝ කුරුසයෙන් බාන ලදුව තමන් වහන්සේගේ පිරිසිදු මෑණියන්ගේ උකුලෙහි පුනවනු ලබනසේක. ක්‍රිස්තුනි ඔබට නමස්කාර කර ස්තුති ප්‍රශංසා කරමු. මක්නිසාදයත් ඔබගේ ශ්‍රී කුරුසයෙන් ඔබ වහන්සේ ලෝකය ගලවා ගත්සේක. බෙත්ලෙහෙම් ගව මඩුවේදී ඒ මොලකට බිල්දු අතට ගත් දේවාම්මා එදා සිට 33 වසරක් මේ පුතණුවන් සමග ජීවත් වූවාය. එහෙත් අද ලෝකයේ සියලුම කුරිරුකම් එකතු කර අමානුෂික ලෙස අමු අමුවේ මරා දමන ලද තම පුතණුවන්ගේ මල සිරුර බදාගෙන දේවාම්මාගේ සිත වික්ෂෝපයෙන් තැලී පොඩි වී සිටි. එහෙත් සිය පුතණුවන්ගේ ජීවිතය යාගයක් නොවන්නට මිනිස් සංහතියටම ගැලවීමක් නොමැති බව දන්නා දේවාම්මා මේ දුක දරාගන්නීය. කුරුසිය පාමුල සිට මේ යාගය පුදකළ මේ දේවාම්මා ලෝක ජනතාවගේ පෙම්බර මව් ලෙස ඔබවත් මාවත් බාරගත්තාය. එබැවින් කිසි දිනක එතුමියගේ හදට මින්පසු වේදනාවක් නොදෙන්නට අප සැම එතුමියගේ ආදර දරු කැර ලෙස ජීවත්වීමට අධිෂ්ඨානය කරගනිමු. වික්ෂෝපෙන් පිරී සිටින පෙම්බර මෑණියනි, මෙලොව වසන සැම දෙනාටම සෙත සැලසීමට විමුක්තිය දානය කිරීමට ඔබ පුතණුවන් පිදූ යාගයට හවුල්කාරියක් වූසේක් වේද. එබැවින් ඔබ පුතණුවන් නමින් දරුකමට බහරගත් අප සැම දෙනට ඔබ මාතෘක සෙවනේ මෙලොව ජීවිතය අත්කර ගැනීමේ වරම් අපට දානය කළ මැනව ආමෙන්. ස්වර්ගයේ වැඩ සිටින අපගේ පියාණනි, ඔබගේ ශ්‍රී නාමයේ ප්‍රශංසා වේවා, ඔබගේ රාජ්‍යය ප්‍රමේවා, ඔබගේ කැමැත්ත ස්වර්ගයෙන් මෙන් මෙලොවේද ඉටු වේවා. අපගේ දිනදා භෝජනය ප්‍රසාද පූර්ණවන්තේනි ස්වාමීන් වහන්සේ ඔබ කෙරෙහිය ශ්‍රීනතේ ආශිර්වාද රද්දියම වහන්සේය. ඔබගේ ශිරසේ පලවන් ජේසුස් ආශිර්වාද නත්තාවුමය. සාන්ත මරියනී දෙව මෑණියනි, පාපය වපුදෙසා
දැනුත් අපේ මන්ද වෙලේදී යාඥා කළ මැනව ආමේන් පිතා පුත්‍රයා ස්පීතු සාන්තුනම් ත්‍රිත්වයක දියුත් මෙනන් වහන්සේට සූත්‍ර වේවා ආදී වාක්මෙන් දැනුත් නිතිපතත් අනන්ත කාලයක් වේවා ආමේන් ස්වාමිනී පාපී ඔබට කරුණා කර වදාළ මැනව අපට කරුණා කර වදාළ මැනව මලාව ක්‍රිස්තියානින්ගේ ආත්මල් දේව දයාවර කමින් සමාදානෙහි සැතපෙන ලද්දේවා හතරවෙනි ස්ථානය ජේස්වාමි දරුවු ගල්ලෙනෙහි තැන්පත් කරනු ලබන සේක. ක්‍රිස්තුනී ඔබට නමස්කාර කර ස්තුති ප්‍රශංසා කරමු. මක් නිසාදයක් ඔබගේ ශ්‍රීකුරුසෙන් ඔබ වහන්සේ ලෝකය ගලවාගත් සේක. උපත ලැබූ සැමගේ ඉරණම විපතය. ඊට පසු දේහ මිහිදන් කිරීමය. අවමංගල්‍යයකට සහභාගී වූ සැමගේ සිත
එවන් අවස්ථාවලදී දෙදුරුම් කය ජීවිතයේ මේද කියා පැනයක් නැගේ. අපට මතු ජීවිතයක බලාපොරොත්තුවක් නොතිබුණා නම් සැබවින්ම එම සිතුවිල්ල සාධාරණය. එහෙත් සියලු අවමංගල්‍යයන්ට වඩා ජේසුතුමාගේ දේහය මිහිදන් කිරීම විශේෂ වන්නේ අප සැමගේ බලාපොරොත්තු ඉටුවන නිසාය. ගල්ලෙනට ඇතුළු වූයේ මලකඳක් පමණක් නොව උත්තානවීමේ බලය ඇති ලෝ මිදුම්කරුවා නොය. ලොවට විමුක්තිය සැලසීමට අනන්ද ජීවිතයේ උතුම්කම පහදාදීමට උන්වහන්සේ තුන්වන දින අභිමානවත් ලෙස මරණය පරාජය කර උත්තාන වූ සේක. මෙන්න අපේ බලාපොරොත්තුව, මෙන්න අපේ ජයග්‍රහණය. මරණය පරාජය කර උදාර ලෙස උත්තාන වූ ජේසු සමිඳුනි, ඔබගේ දේව ශක්තියෙන් අපගේ අප්‍රාණික ජීවිත ප්‍රාණවත් කර ඔබ පහදා දුන් උදාර ගුණයන්ගෙන් අප ජීවිත දීප්තිමත් කර නියම කිතුනුවන් ලෙස ජීවත්වීමේ වරය අපට දානය කළ මැනව. ආමෙන්. ස්වර්ගයේ වැඩ සිටින අපගේ පියාණනි, ඔබගේ ශ්‍රී නාමයේ ප්‍රශංසා වේවා, ඔබගේ රාජ්‍යය ප්‍රමේවා, ඔබගේ කැමැත්ත ස්වර්ගයෙන් මෙලවෙයිද ඉටු වේවා. අපගේ දිනදා භෝජනය අද අපට දානය කළ මැනව අපගේ වැරදි අපකමා කරන්නාක් මෙන් අපගේ වැරදිද කමා කර මැනව පාපෝස්ථාවන්ට සීමට අපට ඉඩ නොදී අයාපතින් අප මුදා ගත මැනව. නමෝ මරියනි ප්‍රිය ප්‍රසාද පූර්ණවන්තේනි, ස්වාමින් වහන්සේ ඔබ කෙරෙහිය ශ්‍රීනතේ ආශිර්වාද ලද්දී ඔබ වහන්සේය. ඔබගේ ශ්‍රී කුසේ පරවන් ජේසුස් ආශිර්වාද නත්තා ඔබ. ශාන්ත මරියනි දෙවමෑණියනි, පාපය වපු නිසා බැනුත් අපේ මන්ද වෙලේදී යාඥා කළ මැනව. ආමේන්. පිතා පුත්‍රයා ස්පීතු සාන්තු නම් ත්‍රිත්වයක දෙවියන් මෙනන් වහන්සේට සුත්‍ර වේවා. ආදී වූ ආක්මෙන් දැනුත් නිතිපතත් අනන්ත කාලයක් වේවා. ආමේන්. ස්වාමිනී, පාපී අපට කරුණා කර වදාළ මැනව අපට කරුණා කර වදාළ මැනව මලා වූ ක්‍රිස්තියානින්ගේ ආත්මල් දේව දයාවර කමින් සමාදානෙහි සැතපෙන ලද්දේවා. පාලොස්වෙනි ස්ථානය ජේසුස්වාමි දරූ මලවුන්ගෙන් උත්තාන වන සේක. ක්‍රිස්තුනි, ඔබට නමස්කාර කර ස්තුති ප්‍රශංසා කරමු. මක් නිසාදයක් ඔබගේ ශ්‍රී කුරුසෙන් ඔබ වහන්සේ ලෝකය ගලවා ගත් සේක. ක්‍රිස්තියානි ධර්මයේ මූලික සත්‍ය කෘසන් වහන්සේ මලවුන්ගෙන් අභිමානවත් ලෙස උත්තාන වීමයි. ගෝලයන්ද කෘසන් වහන්සේ හරිහැටි දැනගත්තේ උන්වහන්සේගේ වචනය නිසි ලෙස තේරුම් ගත්තේ මෙම අභිමානවත් සිද්ධිය තුළින්ය. මේ අභිමානවත් සිද්ධිය සිහිපත් කරන අප විශ්වාසයේ ඇසින් අපි උන්වහන්සේගේ දර්ශනය කර වූ දිව්‍ය සප්‍රසාදය තුළ උන්වහන්සේට ඒකාබද්ධ වෙමු. එබැවින් ජීවමාන කෘසන් වහන්සේ තුළ අපි අප්‍රාණික කිතුනුවන් ලෙස නොව ප්‍රාණවත් එඩිතර කිතුනුවන් ලෙස සමාජයට ලුණු වීමටද ලෝකයට ආලෝකයක් වීමටද
तारे सितर गानी स्वामिनी उबगे उत्ताने जाग्रहने अपसित प्रबोधवात कलमेन उबट अपतुलिन अन्यान पिलिगेन भीमट सरस्सु मेन एवेनी उदार जीवित्या गतकिरीमट उबगे शक्तिय अपट दुन मेन आमेन स्वर्गीय वैद्य सिरिनापगे प्यानिनी उबगे श्री नामे प्रशंसा वेवा उबगे राज्य पमेवा उबगे कमत स्वर्गे मेन मिलवेद इत्वेवा अपगे दिर्दा पूजने अदा प्रधाने तक मेनव अपगवत नागे वर्दी अपकमा करन्नात मेन अपगे वर्दिर कमा कर मेनव पापोस्तावन सुईमत अपने जनों ने आपत्ति न पमुदा गत में नव नमो मरियनी प्रिय प्रसाद पूर्णवांतेनी स्वामी मान से उब करे श्री नते नाशीर्वाद राधी मोहन से उबरे शिव से परवान जेसु साशीर्वाद नताओ में शांत मरियनी देव मैनियनी अनंत काल्यक्वेवा आमीन स्वामिनी पापी अपट करुणा कर वदाल मेनव अपट करुणा कर वदाल मेनव मलाउ क्रिस्तियानिन गे आत्मल देव दया बर कामिन समाधाने ही सत बेन लद्देवा आमीन गैलवीमक सोया ऐदे मैल पिन कतरे नितर नितर अतर मनव सरनी हितु मते खाडिय टत वडातित मगे जीविते पापी मगे कुरुसिये बर वैडिद जे सुने वैडिद जे सुने